ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ නැවත වාරයක් පූජනීය ගලිගම ඥානදීප අපේ හාමුදුරන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි අපේ හාමුදුරනේ. ඔව් අරුණ. හාමුදුරනේ අපේ මාර්යා පිළිබඳව අවස්ථා කිහිපයකදීම ධර්ම මේ අවුරුදු 13ක ඔබ වහන්සේ නෙත් ඇසුරේ කළ දේශනාවසේ විවිධ ආකාරයෙන් පහදලා දීලා තිබෙනවා. මේ සියලු කාරණා එක්ක තවත් සමාජයේ මතයක් තියෙනවා මේක සංකල්පයක්, මේක පුද්ගලෙක්, එහෙම නැත්නම් මේ මායя කියන්නේ අපි අතරම අපේ හිතේම ඇති වෙන දෙයක්. මේ ආකාරයේ නොඑක ආකාරයේ අදහස් තියෙනවා. අද මේ සමහර සේනාව පිළිබඳව සඳහන් කරනකොට දැන් විතක මායя ගැන සඳහන් කරනවා, තවත් වෙනක පස්මරුන් පිළිබඳව කියනවා, තවත් වෙනක දැන් අද ඔබ වහන්සේ දසමාර සේනාව පිළිබඳව සිහිපත් කළා. එතකොට දැන් ඔය මායяගේ දරුවෝ තණ්හා රති රගා කියලා දූවරුන් ගැන කියනකොට සමහරු කියනවා මේවා හිතේ ඇති වෙන යම් යම් සංකල්ප තමයි කියලා. හමුද? එතකොට මේ සියලු දේවල් විවිධාකාරයෙන්ද ධර්මයේ අර්ථ ගන්නවලා තිබෙන්නේ. කියන්නේ ඒ මායя කියන්නේ කෙනෙක්ද, දසමාර සේනාව කියන්නේ තව කොටසක්ද, සංකල්පයක්ද? මෙන්න මේ මතය පොඩ්ඩක් නිවැරදි කරලා නැත්නම් මේ මතවලට අර්ථයක් බෞද්ධ ධර්මයෙන්ම සම්පාදනය කරලා සාකච්ඡාවට යොමු වීම වඩාත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඔව්, හැම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තම වරුණ දැන් බොහෝ දෙනෙක් දේශනා අහන්නේ තමන් මතයක් තුල පිහිටලා. එහෙමයි. මායя ගැන යාගේ අදහසක් තියෙනවා. ඒ අදහස තුල පිහිටලා යා කරුණෝ එකතු කරගන්න බණ අහනවා. එහෙම බනහගෙන යන කෙනෙකුට මේ මායя ගැන සම්පූර්ණයෙන් බුදුහාඳුරගේ අදහස තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි. ඒ නිසා අපි ධර්මය අහනකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා භගවා ජානාති. බුදුරජාණන් වහන්සේ තමයි මේ විශ්වය ගැන මේ පරිපූර්ණ අවබෝධයක් ඇතුව සියල්ල දන්නේ. උන්වහන්සේ තමයි සර්වඥ. අහං නජානාමි, මම දන්න දෙයක් නැහැ කියන තැන ඉඳන් එයා ධර්මයේ ඉගෙන ගන්න දක්ෂ වෙන්නට ඕන. ඊළඟ එක භගවා ජානාති. බුදුහාඳුරු සියල්ල දන්නවා. ඒ වගේමයි බුදුරජාන් වහන්සේ තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ. සත්තාමේ භගවා ශ්‍රාවකෝ හමස්මි, මං ශ්‍රාවකේ. අන්න එතන ඉන්න කෙනා එයා නිරවුල් මනසක් තුල එයා පැටලෙවෙන්නේ නැතුව එයා හොඳට දේශනාව අහනවා. දැන් මායя ගැන තියෙන එක දේශනාවක් නෙමෙයිනේ. මාර සංයුක්තිය කියන මායя ගැන වෙනම දේශන ගොඩාක් තියෙනවා. එහෙමයි. ඊළඟට මාර තජ්ජනීය සූත්‍රය. මායя අර මුගලන් මහරහතන් වහන්සේගේ බඩට රිංගපු සිදුවීමත් එක්ක ඒ ගැන දීර්ඝ කතා ගොඩක් තියෙනවා. ඊළඟට දසමාර සේනා ගැන, මාර පරාජය ගැන, මාර දූවරු ගැන ඔය වගේ දේශන ගොඩක් තියෙනවා. මේ හැම දේශනාවක්ම හොඳ නිරවුල් මනසකින් අහලා ඒ දේශනා එකින් එක ගලපගෙන ඒ ඔස්සේ අපි විමසන්න පුරුදු වෙනකොට අන්න අපිට ඇත්තටම මායя කියන්නේ පුද්ගලෙ. මේ කාමලෝකයේ අධිපති භාවයේ දරන කෙනා. ඒ මායя මේ විදිහ කෙනෙක්. ඇයි මායя බුදුහාඳුරන්ට කරදර කරන්නේ? කවුද මාර දුවරු කියන්නේ? එතකොට මේ සියල්ල අපිට ධර්මානුකූලව निराකරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නැතුව අපි මතවාදවල පිහිටලා දැන් කෙනෙක් මායя කියලා කෙනෙක් නැහැ කියන දෘෂ්ටිය තුල ඉඳන් තමයි බණ අහන්නේ. එයාට කවදාවත් මේ දෘෂ්ටිය ඉක්මවා යන්න පුළුවන්කමක් නැහැ. මොකද එයාට ගැළපෙන්නේ නැති දේ අතහරින. එයාට ගැළපෙන දේ හිතෙන් එකතු කරගන්න. දැන් මාර දුවරු ගැන බොහෝ වෙලාවට දැන් අපිට වුණත් ඉස්සර බොහෝ දෙනෙක් කියලා තිබ්බේ ඕක මේ තණ්හාව, ඊළඟට රතිය, රාගය, ওই හිතේ තියෙන කෙලෙස් තමයි. ඔහොම දුවරු කොහෙද ඉන්නේ? කොහොමද දරුවෝ හම්බුනේ? එතකොට ඔන්න ඔය වගේ තර්ක විතරක තියෙන. මේවා එකක්වත් දැකලා දැනගෙන කියනේවන් නෙමෙයි. හැබැයි ඒවා සමාජගත කරනවා. පොඩි ළමයින්ටත් කියලා දෙන පුතේ ඔය ඔහොම මායя කියලා කෙනෙක් නැහැ. ඔය විතරක් නෙමෙයි ඉස්සර අපිට අපාය දිව්‍ය ලෝකත් මෙහි කියලා නිගන්වන්නේ. ඔව්. ඔය බොරුවට මේ බය කරන්න, ඔය කටුයි මුල් ගස් ඕවා කොහෙද තියෙන්නේ මේවා මේ බය කරන්න කියපු ඒවා. ඉතින් අනේ පොඩි උන් හිතාගෙන හිටියේ ඇත්ත කියලා. අපිත් එහෙම තමයි දන්නේ නැති කාලේ. හැබැයි බුද්ධ දේශනා කියවනකොට දැන් අපි හිතමු යම රජුරෝ ගැන. ඒවා වුණත් අපි හිතන් හිටියේ කොහෙද අපායේ රජවරු. එහෙමනේ හිතන්නේ. අපායේ රජුරු නිකන් ඒක විහිළුවට තමයි කියන්නේ. යම රජුරෝ එහෙම ඉන්නවා. අන්න එහෙමයි හිතන්නේ. හැබැයි දේශනා කියෝනකොට තමයි මේ අපායේ ස්වභාවය මේක මෙන්න මේ විදිහටයි මේක වෙනව ඇත්තේ කියලා අපිට අපේ නුවණින් යම් මට්ටමකින් හරි තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අර වහන්සේ කියපු විදිහට අර බුදුරජාණන් වහන්සේ පමණයි දන්නේ. අපි ඒ පිළිබඳ දන්නේ නැහැ කියන පදනමේ ඉඳලා තමයි අපිට මේ පිළිබඳ පදනමේ ඉඳන් ඉගෙන ගත්තොත් නිහතමානීව බුදුහාමුදුරුවෝ දේශනා කරන දේ අපිට ඒ ඔස්සේ හිතලා ඒක යම් මට්ටමින් හරි තේරුම් ගන්න පුළුවන්. දැන් යම් කෙනෙක් කිව්වොත් අපේ හාමුදුරනේ මේ මේවා සංකල්ප වශයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් නිසා මම ඇත්තටම සංකල්පයක් කියන්නේ හිතෙන් මවාගත්ත දෙයක්. ඔව්. සංකල්ප කියන්නේ සැබෑවට තියෙන දෙයක් නෙමෙයි, හිතේ මවාගත්ත දෙයක් කියන එකනේ. එතකොට ඒ හිතේ මවාගත්ත දෙයකට අර වගේ මායя පුද්ගලෙක් හැටියට බඩට රිංගපු එක දැන් සාමාන්‍ය කෙනෙකුට නම් කියන්න පුළුවන් මේක මේ පිස්සු මනෝවිකාරය. ඒක යාට නිකන් එයාගේ හිතේ ස්වභාවය. දැන් මොගලන් හාමුදුරගෙන 이르දිමතුන් අතර අග්‍රයි. එවැනි 이르දිමතුන් අතර අග්‍ර ඒ තරම් බල සම්පන්න නිකලස් කෙනෙකුටත් මාර්යා බඩට රිංගලා බලපෑම් කරා. එතකොට අපි එහෙනම් මොගලන් හාමුදුරන්ගේ වෙන හිතන දෝෂයක් නෙමෙයි. එතකොට පුද්ගලයෙක් හැටියට පෙනී ඉන්න සිත් දැන් ওই මාර දුවරු ගැන කතාව ගමු. ඒක අංගුත්තර නිකායේ තියෙන මාර දීතු කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර කියෝලා හොඳට ඒ දේශනාව කියවනකොට තේරෙනවා එතන එන්න. දැන් එතන තියෙනවා මාර දුවරු ඒ නන් ටික හරි වරුණ. ඔව් තණ්හා රති රගා කියලා තියෙනවා. දැන් අපි ගමු ඒ වගේ ඒ නන් වලින් හැදින්වට ඒ මාර්යාගේ දුවරු හැටියට පහළ වෙයි. දැන් දෙවියන්ට දරුවෝ කොහොමද කියලා දැන් අපි ඒකත් निराකරණය කරගමු. බුද්ධ දේශනාවල පෙන්නනවා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දෙවියන්ට දරුවෝ දැන් සමහරව හිතනවා එහෙමනම් එහෙ ඇති වින්නපු අම්බලා එහෙ සීස කරලාද දන්නේ දරුවෝ හම්බෙන්නේ දෙවියන්. ඔන්න ඔය වගේ පඬිත අදහස් දරන එහෙනම් දෙවියෝ දිව්‍යාංගනාව එක ක්ලිනික් යනවා. ඔන්න ඔහොම හිතාගෙන ඉන්න මේ මනුස්ස ලෝකේ තමයි ඔක්කොම තියෙන්නේ කියලා හිතන් ඉන්න කොටසක් ඉන්නවා. හැබැයි එතන දෙවියන්ට දරුවෝ පහළ වෙනවා කියන්නේ කුසෙන් බිහි වෙනව නෙමෙයි. දෙවියන්ගේ ඇකේ පහළ වෙන අය දෙවියන්ගේ දිව්‍ය පුත්තු හැටියට අඳුන්වන්නේ. දෙවියන් කියන්නේ ඕපපාතිකව පහළ වෙනවා. ඒක දෙවියද දිව්‍යාංගනාවද කියලා නෑ පහළ වෙනවා දරුවෝ. ඊළඟට ඒ දෙවියන්ගේ දිව්‍ය යහනාවල් වල පහළ වෙන අය දිව්‍යාංගනාව පහළ වුණාම ඒ දෙවියන්ගේ බිරින්දෑවරු හැටියට සලකන. ඒ දෙවියන්ගේ උයන් වල පහළ වෙන අය දෙවියන්ගේ ආරක්ෂකයෝ. ඊළඟට ඒ විදියට තමයි දිව්‍ය සේනා පහළ වෙන්නේ. දැන් ඔබ අහලා ඇති දිව්‍ය ලෝකයේ එක එක හංසයෝ ගැන හංස උයන් ගැන මෙහෙම ලස්සනට තියෙන ඒකට කෙනෙකුට හිතෙන්න පුළුවන් කොහෙද දිව්‍ය ලෝකේ තිරිසංසත්. එතකොට දැන් දෙවියන්ගේ 500ක දිව්‍ය සේනාවක් හිටියා කියනවා. ඒ සේනාව මේ වගේ දැන් ඒ දෙවියන් උයනට යනවා විනෝද වෙන්න. ඒ දෙවියන් හිතන විදිහට අර දිව්‍ය සේනාව දෙවියන් සතුටු කරන්න එක එක විදිය වෙස්මවා ගන්න. සමහරු හංසයෝ විදිහට වෙස්මවාගෙන පොකුණු මවාගෙන දෙවියන්ගේ හිත සතුටු කරන්න ලස්සන්ට පීන සතුටුයි. තව කෙනෙක් එතන නැටුම් එක එක විදිහ වාදන එක එක විදිහේ බොහොම ලස්සන්ට අර දෙවිවරු සතුටු කරන්න. දැන් සක්‍ර දෙවියන්ට ඉන්න හස්තිය. අයිරාහරණ කියලා හඳුන්වනවා. මේ හස්තිය දෙවි කෙනෙක්. නිකන් දිව්‍ය ලෝකේ ඉන්නේ ඇතෙක් නෙමෙයි. දෙවියෙක්. හැබැයි සක්‍ර දෙවියන් උයනට යන්න හිතනකොට හිතනවා අද නන්දන වනයේට යන්න ඕනේ. මේ හස්තිය අපිට ගියොත් හොඳයි කියලා හිතනකොට අර දේවතාව ඇතෙක් වගේ වෙස්මවා ගන්න. සම්පූර්ණ ලස්සන ඇතෙක් වගේ වෙස්මවාග දැන් ඒ ඇතාගෙන තියෙන දේශන අහපුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේවා බොරු මේ සිහින ලෝක කියලා. ඇයි අපිට ප්‍රත්‍යක්ෂ නෑ ඒක. මනක්කල්පිත කියලා. ඒක මනක්කල්පිත. මොකද මේ ඇතාගේ කුම්බස්තලයේ මත ලස්සන පොකුණක් තියෙනවා කියන. එතකොට මේ ඇතාගේ හොඬ වැලේ නෙළුම් මල් පිපිලා තියෙනවා කියන. එතකොට ඕවා ගත්තාම දැන් මිනිස්සු මේ අපි දැකලා තියෙන මේ ඇත්තුයි කැලෑවල් වල ඉන්න අලි ඕවා දැක්කට පස්සේ අර දිව්‍ය ලෝකේ මේ අර ඒ ස්වරූපයට මැවෙන හස්තිය ගැන නිකන් මිනිස්සුන්ට හිතෙන්නේ බොරුවක් කියලා. හාමුදුරුවෝ සමහර අය කියන දෙයක් තමයි ධර්මය කියන්නේ එකක්. ඔය පහුකාලීනව මේ බෞද්ධ සාහිත්‍යයේ ලියවුණු දේවල් කියන. ඇත්තටම ත්‍රිපිටකයට අන්තර්ගත කාරණාද? ඔව් ඇත්තටම ත්‍රිපිටක දේශනාවල තියෙන. දැන් ඔය මාර දීතු සූත්‍රය ගමු. ඒක කෙලින්ම තියෙන අංගුත්තර නිකායේ තික නිපාත. නෑ එතකොට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ අපිට. දැන් මාර තජ්ජනී සූත්‍රය කෙලින්ම මජ්ක්‍ධිම නිකායේ තියෙන. දැන් මේ කතා කරපු දේශන ඔක්කොම මේ අටුවා ටීකා වලින් ගත්ත පසුකාලීන පොත් වලින් ගන්න ඒවා නෙමෙයි. නෙමෙයි. අපි සූත්‍ර පිටකයේ පෙළ ඒ රහතන් වහන්සේලා ග්‍රන්ථාරූඪ කරපු සංගායනා කළ පවත්වගෙන ආපු මූලික බුද්ධ දේශනාවලින්ම තමයි අපි මේ කතාවල් ගන්නෙ. දැන් මේ මාර දීතු සූත්‍රය තියෙනවා වරුණ බුදුරජාණන් වහන්සේ මාර පරාජය කළ බුද්ධත්වයට පත් වුණාට පස්සේ දැන් එතනදී මාරයා පැරදිලා යනවනේ මාර පරාජය වෙනවනේ. උන්වහන්සේ බුදු වෙන එක වළක්වන්න උත්සාහ කරා බැරි වුණා. හරි කියන්නේ. ඊට පස්සේ මාරයා තමන්ගේ ඒ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මාරයා බොහොම පසුතැවීමෙන් ඉන්නවා. ඒ මාර දූවරු තුන්දෙනා අහනවා මොකද අද මේ කවදාවත් නැතුව මෙච්චර දුකෙන් වගේ පසුතැවීමෙන් මොකද මේ? ඊට පස්සේ කියනවා මගේ වසඟෙන් උන්වහන්සේ මිදුණා. මම පෙරදුනා කියනවා. කවුද කියලා අහනවා. ඊට පස්සේ විස්තරය කිව්වට පස්සේ මාර දුවරු තුන්දෙනා කියනවා අපිට පුළුවන් කියන ඔය ඕනම කෙනෙක්ව රාගෙන් කෙලෙස් වලින් අපිට පුළුවන් කියනවා දමණය කළ කෙලෙස් අවුස්සලා සංසාරයට ඇදලා දාන්න. ඔන්න බලන්න කියනවා අපි කොහොම හරි ඔය කෙනා සසරට ඇදලා දාන හැටි කියලා කයිවාරු කියවලා මාර දුවරු තුන්දෙනාම දෙව්ලොවින් චුත වෙලා ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ බුදු වෙලා බෝධි මූලයේ වැඩ ඉන්නවා විමුක්තිසුව විඳිමින්. එතකොට මේ මාර දුවරු දැන් නිකලස් කෙනෙක් එතකොට. මාර දුවරු තුන්දෙනා ඇවිල්ලා ලස්සනට ඇඳ පැළඳගෙන එනවා. ඇවිල්ලා ලස්සනට නැටුම් නටනවා බුදුරජාන් වහන්සේ ඉදිරියේ. දැන් දිව්‍යාංගනාව. දිව්‍යාංගනාව. ලස්සන ස්වරූප මවාගෙන දිව්‍යාංගනාව නටනවා. ඒක නැටුම් ගැයුම් දක්වල උන්වහන්සේ මේ දැස් පියාගෙන විමුක්ති සුව විඳින්මින් ධර්මයේ මෙනෙහි කරන. මෙහෙම නටලා අන්තිමට කල්පනා වුණා. තුන්දෙනා කතා වුණා. සමහර පිරිමි ඉන්නවා ඔය තරුණ කාන්තාවන්ට අකමැතියි කියලා. ඒක හිත්වල කෙලෙස්වල ස්වභාවය. කියනවා සමහර පිරිමි කැමැති එක දරුවෙක් වදපු අම්මලාට හිත ඇදිලා යන පිරිමි ඉන්නවා කියන. අපි ඒ නිසා ඒ විදිහට වෙස් බලාගෙන නටමු කියලා ඔන්න චුට්ටක් අර වඩා ටිකක් වයසට ගිය ස්වරූපෙන් දැන් නටනවා. එහෙම නටලා බැලුවා ඒක හරියන්නේ. ඊට පස්සේ කතා වුණා අපි දරුවෝ දෙන්නෙක් වදපු අම්ම කෙනෙක් විදිහට වෙස්මවාගමු. ඊළඟට දරුවෝ 3 දෙනෙක් 4 දෙනෙක් ඔය විදිහ අන්තිමට වයසට ගිය අය විදිහට නැටුවා. නටලා අන්තිමට මේ 3 දෙනාම කියනවා මේ කෙනා නම් මහා වීරයෙක්, මහා පුදුම කෙනෙක්. සාමාන්‍ය කෙලෙස් සහිත කෙනෙක් ඉදිරියේ අපි මේ නැටුම් ගැයුම් මේ තියෙන, ඒ කියන්නේ ඒ නටනවා කියන්නේ කෙලෙස් උපදින විදිහට, රාගය ඇවිස්සෙන විදිහට මේ රංගනවල යෙදෙන්නේ. එතකොට මේවා දැක්කනම් කෙලෙස් සහිත කෙනෙකුට දරා ගන්න බැරුව කෙලෙස් නිසාම උනුලේ වමනයන් ඉඩ තියෙනවා කියලා. ඒ වුණාට මේ කෙනා මහා පුදුම කෙනෙක්, අපි පෙරදුනා කියලා. පෙරදිලා යන ඕක තමයි තණ්හා රති රගාගෙන තියෙන්නේ. දැන් අපිට දේශනාවල දැන් සමහරු ඔය ගැන හිතාගෙන ඉන්නේ. අර වරුණ සඳහන් කරා වගේ මේක සංකල්පය. තණ්හාව හිතේ ඇති වෙච්ච එක. රතිය රාගය. එතකොට එහෙමනම් හිතේ ඇති වෙන්නේ කොහොමද? බුදු වෙලා ඉවර වුණාට පස්සේනේ එන්නේ. එහෙමයි. කෙලෙස් ප්‍රහාණය කරාට පස්සේ තමයි තණ්හා රති රාගය ඇවිල්ලා උන්වහන්සේව කෙලෙස් වලින් බැඳ ගන්න උත්සාහ කරා. එතකොට අපිට පේනවා මේ දේශනා කියවලා අධ්‍යයනය කරලා හොඳට විමසලා ත්‍රිපිටකයේ තුල කාලයක් වරුණ හොඳට ධර්මයේ කියවලා ඒ බුදුරජාන් වහන්සේගේ අදහස ඔස්සේ හිතන්න පුරුදු වෙන්න. එහෙමයි. බොහෝ දෙනෙකුට නැත්තේ ඒක. දහම් දැනුම තිබ්බට, සමහරු පොත්පත් කියෙව්වට, බණ ඇහුවට, වචන වලින් කියන විතරයි. තමන්ගේ මතවාදවල පිහිටලා, තමන්ගේ දෘෂ්ටිවල පිහිටලා සමහරු බණ පොත්පත් කියවන්නේ තමන්ගේ දෘෂ්ටිය සාධාරණීකරණය කරගන්න කරුණු හොයන්න. එතකොට තමන් යම් දෘෂ්ටියකට ඇවිල්ලා ඒ දෘෂ්ටිය තුළ ඒකට හරියන විදියට සූත්‍ර ටිකක් එකතු කරගෙන මෙන්න මං කියන එක මේ සූත්‍රෙත් මෙහෙමයි, මේ සූත්‍රෙත් මෙහෙමයි. හැබැයි සූත්‍රෙත් නේ සූත්‍රෙන් කෑල්ලක් අරගෙන පෙන්නනවා. හැබැයි ඊට අදාළ වෙන විදියට ධර්මයෙන් ඔප්පු කරන්න උත්සාහ කරනකොට ඒක පිළිගන්නේ. කවුරු කිව්වා මම කියන එකයි හරි කියලා. ඒක මිත්‍යා දෘෂ්ටියට වැටිලා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටියේ තියෙන භයානකම. අර වහන්සේ සිහිපත් කළා දැන් දෙවිවරුන්ගේ එකේ දරුව පහළ වෙනවායි කියන කාරණේ. මාර්යාත් එහෙම අපේ හැමදෙරේ මේ තනතුරට පහළ වෙනවද නැත්නම් පත් කෙරෙනවද? මාර්යා පහළ වීමක් වෙන්නේ ඕපපාතික කෙනෙක්. ඒ කියන්නේ කාම ලෝකයේම අධිපතිය හැටියට ඒ තනතුරට පහළ වෙන්නේ. දැන් සමහර වෙලාවට එයා ඒ දිව්‍ය ලෝකෙම ඉන්නවා. හැබැයි තව කෙනෙක් ඒ තනතුරේ ඉන්න තාක්කල් එයාට එතනට එන්න බැරි වෙනවා. හැබැයි එයා ඒ තනතුරෙන් ඒ පින ගෙවිලා එතනින් චුත වෙනකොට අර පින් ඇති ඊළඟ කෙනාට ඒ තනතුරේ යා පහළ වෙනවා. එතකොට මායයා එතනින් චුත වෙනකොට නිරේ වැටෙන දේවල් තමයි වැඩිපුර එහෙම බැලුවම කරලා තියෙන්නේ. බොහෝ වෙලාවට බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ මායයා බොහෝ අකුසල් කරගන්නේ. ඒ බුදුවරුන්ට හිංසා පීඩා කරනවා, බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරනවා. හැබැයි වරුණ බුද්ධ ශූන්‍ය කාල. මේ විශ්වයේ වැඩිම තියෙන්නේ බුදුවරු පහළ වෙන කාල නෙමෙයි, බුද්ධ ශූන්‍ය කාලය. එතකොට එවැනි කාලවල ඉන්න මාරයා ඉතින් හැමෝම මාර වසඟේම ඉන්නේ. අකුසල් කර මිත්‍යා දෘෂ්ටිය තුල ආයි අමුතුවේ මාරයාට කාවත් මේ බැඳලා තියාගන්න, සංසාරයට හිර කරලා තියාගන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද මාරයා තේරුම් ගන්න ඕනේ දේ තමයි පින් කරනකොට බාධා කරන්නේ. දැන් පින් අපි හිතමු කෙනෙක් දිව්‍ය ලෝකේ යන්න හිතාගෙන පින්කම් කරනවා. ඉතින් මාරයා මොකටද බාධා කරන්නේ? දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන් ඉන්නෙත් මාර වසඟේමනේ. එහෙමයි. එතකොට මාරයාගේම තැනකටනේ එතනත් යන්නේ. දැන් සමහර හිතන් ඉන්නේ එහෙම. දැන් සමහර අය කියනනේ පහඳුනේ අපි මේ පින් කරනකොට නැත්තම් ධර්මයට නැඹුරුනහමයි මාරයාගේ බලපෑම. හැබැයි මෙතනදී තේරුම් ගත යුතු දේ පිනට නෙමේ බාධා කරන්නේ. පිනට බාධා කරන්නේ කුසලයට, නිවන් අවබෝධයටයි මාරයා බාධා කරන්නේ. එහෙමයි. ඒ කියන්නේ කෙනෙක් අකුසල් කරලා අපායට වැටුණා සතර අපායේ ඉන්න සත්වයොත් කාම ලෝකෙටමයි ආйти. මාර වසඟේමයි ඉන්නේ. කෙනෙක් පින් කරලා දිව්‍ය ලෝකේ යනවා. චාතු මහරාජික තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන් රති පරිනිම්මිත වසවර්ති මේ සදෙව්ලොවම මාර වසඟේ තියෙන්නේ. පංචකාමයන් තුල ඉන්න තාක්කල් මාරයාටමයි බැඳිලා ඉන්නේ. හැබැයි මාරයා කරදර කරන්නේ නිවන් දකින්න උත්සාහ කරනකොට, ධර්මාවබෝධයට විදර්ශනා වඩනකොට, මාර්ගඵල ලබන්න උත්සාහ කරනකොට අන්න එතකොටයි මාරයා කරදර කරන්නේ. ඒකට හේතුව තමයි මාර වසඟේ ඉන්න පිරිස මාරයාගේ මිදිලා යනකොට මාරයා කැමති නැහැ. එහෙමයි. එතකොට මාරයා කියන්නේ දෙවි කෙනෙක්ද? ඇත්තටම දෙවි කෙනෙක්. ඒ කියන්නේ දෙවි කෙනෙක් කියන්නේ එයා පිනකින් පහළ වෙන්නේ. අකුසලයෙන් නෙමෙයි. හැබැයි පිනකින් පහළ වුණාට කරගන්නේ අකුසල. දැන් ඒක තමයි දැන් සමහරව දැන් දෙවියෝ කැමති ධර්මයට. එතකොට හැම දෙවි කෙනෙක්ම කැමති නෑ වරුණ. මාර පාක්ෂික දේවතාවරු ඉන්නවා. දැන් සමහරව ඉන්නවා මරණ මංචකේ පිනක් බලවත් වෙලා දිව්‍ය ලෝක යනවා. හැබැයි එයා දිව්‍ය ලෝකෙ ගිහිල්ලත් සමහරලාට දිව්‍ය කාමයන්ට හසු වෙලා මුසපත් වෙලා නොමග යනවා. ඊළඟට දිව්‍ය ලෝකේ දෙවියන් අතර ගැටුම් ඇති වෙනවා. මේ දිව්‍ය ලෝකේ කියන්නේ මේ බොහොම සැප විතරක් තියෙන හැමෝම සදාකාලික සැපෙන් ඉන්න තැනක් නෙමෙයි. ඒවත් මේ වගේම තමයි ටිකක් මනුස්ස ලෝකෙට වැඩිය සැප සම්පත් වැඩි. හැබැයි එතනත් ඒ සැප නිසාම ඉරිසියාව තියෙනවා. ගහමරා ගැනීම තියෙනවා. ඒකනේ දෙවියන් අතර යුද්ධ තියෙනවා. සුරාසුර යුද්ධ, හෝලහල. ඊළඟට දෙවියන් චුත වෙන ක්‍රම පෙන්නනවා. සමහර දෙවිවරු මනෝ පදූසිකා, ඉරිසියා, වෛරය, ද්වේෂය කිනේකාගේ සම්පත් වලට ඉරිසියා කරලා කෙලෙස් බලවත් වෙලා චුත වෙනවා කියන්නේ. එහෙමයි. එතකොට අපිට පේනවා දෙවියන් තුලත් අර කෙලෙස් සහිත ගති ලක්ෂණ පංචකාමයන් තුල ඇතිවෙන මේ ගති ලක්ෂණ දෙවියන් තුලත් තියෙනවා. ඔව්. එතකොට කෙනෙක් පින් කරලා තමයි ඒ මහා පිනක් කරලා තමයි පිනේ විපාකයක් හැටියට තමයි කාම ලෝකයේ අධිපති භාවය ලබන්නේ. එහෙමයි. සමහරු පින් කරනවා එක එක ප්‍රාර්ථනා තුල. ඔව්. දැන් කෙනෙක් පින් කරන්න පුළුවන් රජ වෙන්න හිතාගෙන. එයාගේ ප්‍රාර්ථනාව කවදා හරි මං රටේ රජ වෙනවා. එතකොට එයා ඒකට අවශ්‍ය විදියට ගුණධර්ම පුරලා පින් කරලා ඒ රාජයෝගවලින් මහා පින් ඇතුව උපදින අය ඉන්නවා. ඔව්. ඊළඟට කෙනෙක් පින් කරන්න පුළුවන් මම දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියෝ වෙලා උපදින. එතකොට එයා දැන් මග මානවකයා ශක්‍ර পদවිය ලබන්නේ සසරි කරපු පිනෙන්නේ. එහෙමයි. බුදුහාඳුර පෙන්නන්නේ කලින් ජීවිතේ මනුස්ස ලෝකේ මග මානවකයා. මේ විදිහට පින් කරා, මේ වගේ පින් කරා, ඒ කරපු පින නිසායි කියන ශක්‍ර දෙවියෝ වෙලා පහළ වුණේ. එහෙමයි. එතකොට ඒ වගේ සතරවරන් දෙවියෝ වෙලා උපදින්නේ පිනකට. ඒ වගේම තමයි දිව්‍ය ලෝක 6 මනුස්ස ලෝකය සතර අපාය කියන මුළු කාම ලෝකෙම අධිපතිය හැටියට පහළ වෙන්නේ පිනකට. එහෙමයි. හැබැයි ඒ ලැබෙන්නේ බුද්ධ ශාසනයක් තියෙන කාලේ පිනට උනත් ලැබුණේ නරක තනතුරක්. එහෙමයි. ඒ තනතුර තුල පිහිටලා අකුසල් කරනවා ඊට පස්සේ. ඒක නිකන් සාමාන්‍ය හිතන්න මේ වගේ රජවරු ගැන හිතන්න. ඔව්. රජවරු රජකම් කරන්න සසරේ පිනක් තියෙන්න බෑ. ඔව්. දැන් සාමාන්‍ය ගත්ත අපි ඉන්දියාව ගැන හිතමු. ඉන්දියාව වගේ රටක ලෝකෙ ගොඩක් රටවල් ගැන හිතන්න කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ගියක් දොරක් නැති මිනිස්සු ඉන්නවා. ඉන්න තැනක් නැති මිනිස්සු. ලෙඩක් හැදුනා බේත් ටිකක් ගන්න කෙනෙක් නැතුව අන්ත අසරණ වෙච්ච ලක්ෂ ගණන් ජීවත් වෙන මිනිස්සු අතර ඒ රටේ ප්‍රධානියා, රටේ රජුරෝ, මුළු භූමියේම අධිපතියා, භූමිපති කියන. ඔව්. ඊළඟට සියලු දෙනාගේ වස්තුව, දේපල රජුරවන්ට ඕන විදිහක පවර ගන්න පුළුවන් බලයක් ඇතුව රටේ රජකම් කරන්න පිනක් තියෙනවා. හැබැයි රජුරවන්ට පිනකට අපි හිතමු රජකම ලැබුණ පිනට. හැබැයි පිනට වුණත් ලැබිච්ච තනතුර තුළ ඒ තනතුර ලැබුණට පස්සේ එතනදී ඇතිවෙන දේ තමයි මම මේක දාලා යන්නේ නෑ. බලන්නකො කොච්චර රජකම ගත්තට පස්සේ ඈ අතාරින්නේ නෑනේ. මම මේක දාලා යන්නේ නෑ. ඒ තුල පිහිටලා තමන්ගේ විරුද්ධවාදීන්ගෙන් පලිගන්න සැලසුම් කරනවා. එතකොට බලන්න රජ උනේ පිනට උනාට දැන් කරන්නේ අකුසල්. ඊළඟට සමල්ලාවට තමන් අභිභවා කවුරු හරි ඉහළට එයි කියලා දේරෙනකොට වක්‍රමශීලියෝ මරවන්න සැලසුම් කරන්න පුළුවන්. ඊළඟට ඔය රජවරු අතර වසවිස දෙන ඒවා, මරන්න සැලසුම් හදන ඒවා, කුමන්ත්‍රණ ඔය කොච්චර තියෙනවද? ඊළඟට රාගයේ පැත්තෙන් හිතන්න. දැන් අද නැති වුණාට ඒ කාලේ රජවරුන්ට අන්තපුර හිටියා. එහෙමයි. එතකොට හිතෙන කොහෙද දකින්නේ ලස්සන කාන්තාවක්, කොහෙන් හරි උස්සගෙන එනවා. තමන්ගේ කරගන්නවා. අන්තපුරයට ගෙනහල්ලා අර බිසෝවරු හැටියට සමහරුන්ට බිසෝවරු 100ක් හිටියා කියනවා, 500ක් හිටියා කියනවා අන්තපුරේ. එතකොට අපිට පේනවා මේ කෙලෙස්වල පිහිටලා දැන් මේ කටයුතු කරන්නේ රාගය තුල. ඒවා අකුසල්. රාග ද්වේෂ මොහ කියන අකුසල්. එහෙමයි. ඊළඟට දඬුවම් කරනවා. ඊළඟට සමහරලාවට කෙනෙක්ගේ කේලම් අහලා වැරදි විදිහට, මහා නරක විදිහට අනුන්ගේ දේපල අයිති කරගන්න පුළුවන්. යුද්ධ කරනවා. රජවරු තව රටවල් අත්පත් කරගන්න යුද්ධ කරනවා. සතුරන්ගෙන් පලි ගන්නවා. එතකොට මේ හැම දෙයක් තුළම රජ වුණේ පිනට තමයි. හැබැයි ඒ රජකම තුල දැන් කරන්නේ ධාර්මිෂ්ඨ ක්‍රියානේ වැඩිපුර කරන්නේ අකුසල්. අන්න ඒ වගේ තමයි මාරයා. එතකොට බ්‍රහ්ම ලෝකයට මේ සම්බන්ධයක් නැද්ද? මාරයාගේ එහෙම බලපෑමක් කෙල්ල වෙන්නේ නැද්ද? ඔව්, ඇත්තටම බ්‍රහ්ම ලෝකයේ ඉන්න බ්‍රහ්ම පිරිස తాවකාලිකව මාරයාගෙන් මිදිලා ඉන්නේ. తాවකාලිකව. මොකද මේ බ්‍රහ්ම පිරිස සමාධියක් තුළ ඉන්න මොහොත බුදුහාමුදුරු පෙන්නන්නේ මාරයාගේ ඇස්වලට වැලි ගැහුවා කියනවා. සමාධිය මාරයාට නොපෙනෙන තැනක සැඟවුණා කියනවා. එතකොට ඒ වගේ බණ භාවනා කළ සමාධියක් වැඩුවා කියන පංචකාමයන්ගෙන් මිදිච්ච වෙලාව. එයා බ්‍රහ්ම ලෝකේ කල්පයක් ඉන්නවා කියන්නේ ඒ කල්පය තුළ සමාපatti ස්වයං බ්‍රහ්ම දෙවිවරු බ්‍රහ්ම ලෝකේ වාසය කරත්. එතකොට එයා පංචකාමයෙන් මිදිලා. හැබැයි ඒ කාලේ ගෙවිලා අවසන් වෙනකොටම එයා චුත වෙලා ආයමත් කාම ලෝකෙට වැටිච්ච ගමන් ආයි මාර වසඟයට වැටෙනවා. දැන් ඒතකොට මනුෂ්‍ය ලෝකේ වුණත් සමාධිමත් හිතක් හදාගෙන ඉන්න තාක්කල් මාරෙන් වෙන්න පුළුවන්. මේ තාවකාලික අපි ගා මනුෂ්‍ය ලෝකේ කෙනෙක් පැයක් සමාධිය වඩනවා කියලා. එහෙමයි. දැන් කෙනෙක් භාවනා කළා පැයක් පළවෙනි ධ්‍යානයේ වාසය කරනවා. ඒ පැය තුල මාරයට නොපෙනෙන තැනක හැංගිච්ච වෙලාවක්, මාරයාගේ ඇස්වලට වැලි ගහපු වෙලාවක් කියන ඒ පැය. එතකොට ඒ මොහොතේ ආ තාවකාලිකව මාර වසඟයෙන් මිදිච්ච වෙලාව. අපේ අතරට මාරය එන්නේ මොන වගේ ක්‍රමයකින්ද අපි හඳුන්වන්නේ? දැන් ඔබ වහන්සේ සිහිපත් කරපු මේ දසමාර සේනාව කියලා හඳුන්වපු මේ විදිහටද අපේ අතරට මාරය එන්නේ? ඔව්, ඇත්තටම ඒ සේනාවල් කියලා එතන පෙන්නන්නේ අපි මාරයට බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ මාරයා කියන්නේ කාම ලෝකයේම අධිපතියා. ඔව්. එතකොට මේ සත්වයන් කාම ලෝකයට බැඳිලා ඉන්න තාක්කල් මාර වසන්ගේ තමයි ඉන්නේ. එතකොට කාම ලෝකයට බැඳිලා ඉන්නේ ඔන්න ඔය තියෙන දේවල් නිසා. කාමය නිසා, එක්ක අරතිය නිසා, බඩකින්න පිපාසය, තණ්හාව, සැකය, අනුන් හෙලා දැකීම, තමන් උසස් කොට දැකීම, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ගැන තියෙන ආසාව, දැඩිකම, මකු බව, මෙන්න මේ කියන ක්ලේශ ධර්මයන් නිසා යා කාම ලෝකෙටම බැඳිලා යනවා. කාම ලෝකෙට බැඳිලා ඉන්නවා කියන්නේ යා බැඳෙන්නේ මාර වසන්ගේට, මාරයටමයි බැඳිලා ඉන්නේ. එතකොට එයා මේ කියන ලක්ෂණ නැති කරගෙන, ඒ කියන්නේ සසරට බැඳෙන අවිද්‍යාවයි තණ්හාවයි ප්‍රහාණය කරා කියන අර ක්ලේශ ධර්මයන්ගේ නිරුද්ධ වුණා කියන්නේ නිකම්ම මාර වසඟින් මිදිලා යනවා. එතකොට ධර්මයට ලං වෙන කෙනාට මාරයා බලපෑම් කරන්නේ මේ ධර්මය අවබෝධ කරගනී කියලා තියෙන බය නිසාමයි. ඒ වගේ තත්වයක් නිසා නැත්නම් කුසලය තුල මාරයාගේ පිරිස අඩු වෙන නිසාමද බලපෑම් කරන්නේ? නැත්නම් අපි දකින්න දැන් වර්තමානයේ සමාජලාට හොඳට ධර්මයට අනුකූලව ඉඳලා එක පාටම හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙනවා. මේවා මේ මායාවේ බලපෑම්ද එතකොට? ඔව්, සමහර වෙලාවට මාර බලපෑම් වෙන්න වරුණ අදා පිට ඒක දකින්න නුවණ නැහැ. එහෙමයි. දැන් බුදුරජාන් වහන්සේ කාලේ බුදු ඇසින් දැක්කා. රහතන් වහන්සේලාගේ කාලේ 이르දිමත් අය රහතන් වහන්සේලා දැක්කා. මේ මාර සංයුක්තේ තියෙනවා සමහර රහත් භික්ෂුණීන් වහන්සේලා ඉදිරියේ මායя එක එක ස්වරූපයෙන් පෙනී ඉන්නව නොමගයවක්. මාරයක් එන්නේ මොන විදිහටද කියලා ඇහුවනේ. සමහර වෙලාවට මාරයා එනවා හරකෙක් වගේ. ඔව්. අර එක තැනක තියෙනවා බුදුහාඳුර 500ක භික්ෂුන් වහන්සේලා පිරිසකට එලිමහනේ දහම් දෙසනවා. භික්ෂුන් වහන්සේලාගේ හිත ධර්මාවබෝධයට නැඹුරු වෙනකොට මාරයා කල්පනා කරනවා දැන් මේ අයගේ හිත ධර්මාවබෝධයට නැඹුරු වෙනවා. මේ සියලු දෙනා තව ටිකකින් මගේ වසඟින් මිදෙනවා. කොහොම හරි සසරට ඇදලා දාන්න ඕන කියලා හරකෙක් වගේ වෙස් මවාගෙන ඇවිල්ලා එලිමහනේ තියෙන උන්වහන්සේලා පිණ්ඩපාත ගිහින් ඇවිල්ලා හොදලා අව්වේ තිබ්බ මැටි පාත්‍ර ටික. එහෙම. අර හරක කුලප්පුවෙන් වගේ ඇවිල්ලා මේ මැටි පාත්‍ර වලට ඇනගෙන යනවා. එහෙම. පාත්‍ර කුඩු වෙනවා. භාවනා කරන අර බණහගෙන හිට භික්ෂුන් වහන්සේලා කලබල අන්න හරකෙක් අපේ පාත්‍ර බිඳිනවා කියලා නැගිටිනවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි ඔය හරකෙක් නෙමෙයි. ඔය වෙස් මවාගෙන ඉන්නේ පාපී මාරයා කියන. එතකොට බලන්න බුදුහාමුදුරන්ට දකින්න පුළුවන්. එහෙමයි. ඒ නුවණ අදා පිට නැහැනේ. එතකොට ඒ වගේ සමහර තැන් තියෙනවා. අර එක තැනක තියෙනවා ඒ කමතක දහම් දෙසනකොට මාරයා භික්ෂුන් වහන්සේලාව නොමග යවන්න ගොපල්ලෙක් වගේ වෙස් මවාගෙන වෙලට බැහැලා මඩ ඇඟේ තවරගෙන කෙවිතක් අරගෙන නියර දිගේ ඇවිල්ලා එකපාරට පිරිස මැද්දට පැනලා අහනවා මගේ හරක් ටික මෙතනින් ගියාද? ඒ අවධානය වෙනස් කරන්න. ඊළඟට එක එක සර්පියෝ විදිහට වෙස් මවාගෙන ආපු සිදුවීම් තියෙනවා. නොයෙක් විදිහට මහා භයංකාර හඬ ඇති කරගෙන එනවා. එක එක ස්වරූපේ මාර දැන් මුගලන් හාමුදුරගේ බඩට රිංගලා බඩ එන්න ඉදිමෙන්න ගත්තා, බර වෙන්න ගත්තා. එතකොට ඒ වගේ එක එක ස්වරූපේ මාරයා කෙනෙක්ව නිවන් මගින් වළක්වන්න, ධර්ම මාර්ගයෙන් වෙනත් පැත්තකට ඇදලා දාන්න ධර්මාවබෝධයට උත්සාහ කරද්දී මාරයා උත්සාහ කරන සිදුවීම් දේශනාවල තියෙනවා. එතකොට මාරයාට ළඟ නැත්නම් මාරයාගේ පැත්තේ ඉන්න නැත්නම් මාරයා කැමති දේවල් වලට අනුගත වෙන මිනිසුන්ට මාරයාගේ බලපෑම එල්ල වෙන්නේ නැහැ. බලපෑම් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් යා කොහොමත් මාර වසඟේම ඉන්න පිරිසක්. එහෙමයි. අකුසල් කර සතර අපායේ වැටි සංසාරේ යන තාක්කල් එක්ක නිවන් දකින්න අදහසක් නැතුව සසර ගැන හිත පිං කර සසර ඉපදින්න හිතාගෙන පිං කර ඉන්න තාක්කල් එයා මාර වසඟේම ඉන්න කෙනෙක්. ආයි මාරයට අමුතුවෙන් එයාට බලපෑම් කරන්න, එයා වළක්වන්න, එයාව කොහොමත් සංසාරයට ඇදලා දාන්න දෙයක් නැහැ. එයා කොහොමත් මාර වසඟේම ඉන්න කෙනෙක්. හඳුර ඔබවහන්සේ දේශනාවල මේ යම් යම් අවස්ථාවල සිහිපත් කරන කාරණාවක් තමයි මේක මේ මාර බලපෑම වැඩි කාලයක් කියන. ඔබවහන්සේ කලිනොත් සිහිපත් කළා බුද්ධ ශූන්‍ය කාලවල මාරයාගේ බලපෑම වැඩි කියලා. හැබැයි මේ සම්බුද්ධ ශාසනය පවතින කාලයක් මේ තියෙන්නේ. එතකොට සම්බුද්ධ ශාසනය පවතින කාලයකුත් එක පැත්තකින් අනිත් පැත්තේ මායාවේ බලවත්වීම වැඩි කියලා කියන. එතකොට මේ දෙක අතර මේ වගේ ඉස්මතු වීමක් පෙන්වන්නට මොකක්ද හේතු වෙලා තිබෙන්නේ? මෙහෙමයි, බුදු කෙනෙක් පහළ වෙනකොට මාර බලය මැඩගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ බලය බලවත්. දැන් මාරයා කොච්චර කාම ලෝකේ අධිපති භාවයේ දරණ අය අතරින් අග්‍ර වුණත් මාරයා බුදුහාමුදුරන්ට පරදිනවා, මාර පරාජය වෙනවා. එතකොට මාර කාම ලෝකයේම අධිපති භාවයේ දරන මාරයට කාම ලෝකේ අනිත් අයව සසරින් මුදවන එක වළක්වන්න බෑ. එතකොට බුදුවරු පහළ වෙලා එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි අසංකේය ගණන් සත්‍යයන් සංසාර දුකින් එතර කරවනු. එතකොට මේ නිවන් මඟ දේශනා කළ විශාල පිරිසක් බුදුහාඳුරන්ගේ බණ අහලා සසර දුකින් මිදෙනවා. මේ මිදෙන එක වළක්වන්න මාරයා නොයෙක් උපක්‍රම යොදනවා, උත්සාහ කරනවා. නොයෙක් විදිහේ දේවල් කරනවා. හැබැයි මේ දේවල් අතරින් ඒ ශ්‍රාවකයෝ පින් ඇති අය සසරෙන් මිදෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවත් එක්කම මාරයා ආයමත් බලවත් වෙනවා. එතනින් පස්සේ පින් ඇති අය ධර්මය බුදුහාඳුරු පෙන්වන්නේ උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශාස්ත්‍රූන් වහන්සේ හැටියට ධර්මයේ පිළිගන්න. එතකොට ධර්මයේ තියෙනවා අර මාරයා ඒ කාලේ බාධා කරපු සිදුවීම්, මාරයා කරදර කරපු හැටි, මාරයා මෙන්න මේ ස්වරූපයෙන් එන්නේ, මාර සේනාව කියන්නේ මේකයි කියලා ධර්මයේ තියෙන. ඒක ඉගෙන ගත්ත කෙනාට ඒ ධර්ම මාර්ගේ වඩාගෙන යනකොට අර එන මාර බාධාවල් ධර්මයේ තුලින් තේරුම් ගන්න පුළුවන්. කියන හඳුනා ගන්න පුළුවන්. එයාට ඇති වෙන බාධාවල් තුල දැන් අද මේ දේශනාවේ තියෙන ටික හිතන්න. දැන් ඔය ටිකනේ කෙනෙක්ව සංසාරයට ඇදලා දාන්නේ. පංචකාමයන් ගැන ආසාව, බඩකින්න පිපාසෙයි, අරතිය, කුසල් වඩන්න තියෙන අකමැත්, කම්මැලිකම, නිදිමත, අලසකම, පංචකාමයන්ට හිත ඇදී යාම, තණ්හාව. එතකොට මේ ලක්ෂණ දිහා ගත්තාම මේවෙන් තමයි මේ සසරට බැඳෙන්නේ. එතකොට මේක ධර්මයේ තුලින් තේරුම් ගත්ත කෙනා මේ ලක්ෂණ බලවත් වෙනකොට එයා ඒවා වීරියෙන් ප්‍රහාණය කරනවා. වීරියෙන් ප්‍රහාණය කළා ධර්මාවබෝධයේ පැත්තට, සීල සමාධි ප්‍රඥා වඩන මාර්ගයට එයා ඒ මාර්ගේ වඩාගෙන යනවා. දැන් අපි හිතමු මේ මාර්ගේ වඩාගෙන යනකොට එයාට නොයෙක් කරදර බාධා ඇති වෙනවා කියලා. ඒ ඇති වෙනකොට එයා තේරුම් ගන්නවා බුදුහාමුදුරන්ගේ කාලෙත් මාරයා කරදර කළා. එක එක ස්වරූපේ මාරයා ඇවිල්ලා කරදර කළා. එහෙනම් මේ ඇති වෙන කරදර බාධාත් සසරින් මිදෙනවට මේ මාරයාගේම දෙයක් වෙන්න ඇති කියලා එයා තේරුම් ගන්න. වරුණ ඔය විතරක් නෙමෙයි ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයා ඇත්තට මාරයාගේ ස්වභාවය කොච්චර භයානකද, සමාලලට මාරයා මොනතරම් එක එක ස්වරූපයෙන් එනවද කියලා තේරුම් ගන්න බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. මේකේ තියෙන්නේ දවසක් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා, එයාගේ නම සූරම්බට්ට. මේ සූරම්බට්ට කියන කෙනා බුදුහාඳුරන්ගෙන් බණ අහලා සෝවාන් ඵලයටපත් වෙනවා. ඔහු සෝවාන් ඵලයටපත් වෙලා ඔහු බොහොම සතුටින් බුදුරජාණන් වහන්සේ වන්දනා කරලා නිවසට යනවා. යන ගමන් හිතනවා ඇත්ත නේන්න මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි, මේ සියලු සංස්කාර දුකයි, මේ හැම දෙයක්ම මම මගේ මගේ ආත්මයයි කියලා තමාගේ වසඟේ පවත්වන්න බෑ, මේ අනාත්මයි කියලා ධර්මයේ සිහි කර කර බොහොම සතුටෙන් නිවසට ගියා. ඕ කිහිල්ලා වාඩි වෙලා ඒ අහපු ධර්මයේම විමස යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් ධර්ම මනසිකාරයක යෙදෙනවා. මෙන්න බැරිනම් ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ දැන් ගෙදරට එනවා. සූරම්බට්ටගේ ගෙදරටම ආවා බුදුරජාණන් වහන්සේ. ඕ ඇවිල්ලා කිව්වා මේ සූරම්බට්ට මට කලින් බණ චුට්ටක් වැරදුනා කිව්වා. සියලු සංස්කාර අනිත්‍යයි කියලා මම කිව්වනේ, ඒක පොඩ්ඩක් වෙනස් කරගන්න කීවා. නිත්‍ය වෙච්ච දේවලු ටිකක් තියෙනවා. ඔය සියලු සංස්කාර දුකයි කියලා ඒ වෙලේ මං කිව්වට සැපසහගත දේවල් නැතුව නෙමෙයි කීවා. මේවා අනාත්මයි කීවට තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් දේවල් මේ තුල තියෙනවා කීවා. එතකොටම සූරම්බට්ට හිතනවා බුදුවරුන්ට වරදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරා නම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒක ඒ විදිහම තමයි. මේ නම් බුදු කෙනෙක් නෙමෙයි. අහන ඔබ කවුද? හැබැයි වරුණ මතක තියාගන්න මාරයා බොරු කියන්නේ නෑ. ගොඩක් තැන්වල දැන් බුදුරජාණන් වහන්සේව රවට්ටන්නේ නෑ. බුදුහාමුදුර අහන ඔබ කවුද? එතකොට තමන්ගේ ස්වරූපය කියන භික්ෂුණීන් වහන්සේලා ඉදිරි. ඒ හැම වෙලේම රහත් භික්ෂුණීන් වහන්සේලා අහන ඔබ කවුද? එතකොට කියනවා මම මාරයා කියලා. බොරු කියන්නේ. දැන් අතන සූරම්බට්ට අහනකොට කියනවා මම පාපී වසවර්ති මාරයෙක්. ඒ කියන්නේ ඒ සැකය තුලින්ම හඳුනාගත්තා කියලා මාරයා හිතනවා. එතකොට සැකයත් එක්කම හඳුනාගත්ත ඔබ කවුද කියලා අහනකොටම මම පාපී මාරයා කියන. එතකොට සූරම්බට්ට කියනවා පාපී මාරය නුඹ බුදුරජාණන් වහන්සේගේ වෙස් මවාගෙන ආවත් නුඹ වගේ දාහක් දෙනාවත් බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කරානං ඒ අවබෝධී ඒ ධර්මය මං වටහාගත්තා ඒ අවබෝධි කාටවත් වෙනස් කරන්න බෑකෙන්. එතකොට මාර ඒ වෙලාම නොපෙනි අතුරුදහන් වෙලායන මාව අඳුනගත්තා කියල දැනගත්ත ගමන් මාරය අතුරුදහන් වෙලායන. එතකොට අපිට පේනවා මාරය බුදුරජාණන් වහන්සේගේ සුරූපය මවාගෙන කෙනෙක් නොමගේ අවන්න උත්සාහකරපු සිදුවීන් ධර්මය තියනවා. එතකොට අපිට පේනවා එහෙමනම් මාරය කැන මොනතරම් බලවත් මොනතරං බලවත්ව කෙනෙක් නොමගේවන් උත්සාහ කරන කෙනෙක්ද එකැන ඒ සඳහා තියෙන පුංචි අවස්ථාවක්කත් උදාකර දෙන්න සූදානම් නෑ. ඇත්තටම ඒකෙන් වලකින්න නම් සිහියකින්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ටහන දේශනා කළ පෙන්වේ මහනෙන මගේ ශ්‍රාවකයන්ට පියවුරුමෙන් ලැබෙන දායාදී තමයිකව සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටවාගෙන ඉන්න තාක්කල් මාරයාට නොබල ගොදුරක් වෙන්න ෑකින්. මාර වසගේට හසුවෙන් නෑ කිය කියල ලස්සන උපමාවක් පෙන්වර කැටකිරිල්ලි කතාව අපි දේශනාවලෝක කියලා තියෙනවා. පුංචි කැටකිරිල්ලයක් හිතුවක්කාර විදිහට පියාමගෙන ගිහිල්ලා ගිජු ලිහිනියෙකුට අහුවෙන්. අවසාන මේ කැටකිරිල්ලි අඩල කෑගහන්න පටන්ගන්න අහෝ මගේ මයි වරද මගේ මයි වරද. පියවුරුමෙන් ලැබිච් ආරක්ෂිත තැන මං හිටියනං මේ ගිජුලිහිනියට මං අහුවෙන්නෑ කිය. ඒ මේක උපමාවක්. ඒ වෙලාවේ ගිජුලිහිනිය තමන්ගේ හැකියාව ගැන උද්දාමයට පත්වෙලා හනුව එම්බා කැටකිරිල්ල. නුඹ වගේ පුංචි කුරුල්ලෙක් මොකක්ද මං වගේ මේ තරන් ශක්ති සම්පන්න කෙනෙක්ගෙන් බේරිලා ඉන්න නුඹට තියෙන ආරක්ෂිත තැන. එතකොට කියනවා මේ කුඹුරේ පස් හානකොටර් පිඩලි පස් පිඩලි පෙරලෙනකොට නගුලෙන් ඒව ඇතුළි තියෙනවා සිදුරු. අන්න ඒ ඇතුළි තමයි අපේ ආරක්ෂිත තැන්. ඒ වෙලා ගිජුලිහිනිය උද්දාමයට පත්වෙලා අර කැටකිරිල්ලි අතහැල්ල කියන පුළුවන්න්නන් ගිහින් ඔතන බේරියන් කියන මං අල්ල ගන්නවා කියන. මගෙන් බේරුමක් නෑකි. අර පුංචි කැටකිරිලි වේගෙන් පහලට ඇවිල්ලා පස් කැටයක් උඩ හිටගෙන කෑගහල කියනවා ආ පුළුවන්නන් දැන්වරෙන් කියල්. ඒ වෙලාවෙ වේගෙන් ඉහලට පියාමගෙන ගිය ගිජුල්හිනි අත්තටු විහිදවාගෙන සැනින් දැහැගන්න පහලටේන. පස්පිඩැල්ලට ලංවෙනකොටම කැටකිරිලි සැනින් පස්පිඩැල්ල ඇතුළට රිංගගන්න. ආපු වේගෙන් ආපු ගිජුලිහිනියගේ පපුුව පස්පිඩැල්ලි වැදිල හෝ හෙම මැරෙන. එතකොට මෙන්න මේ සිදුවීම මේක උපමාව. මේ උපමාව බුදුරජාණන් වහසේ දේශනා කළ පෙන්න මහනෙන අර පුංචි කැටකිරිල්. හිතුවක්කාර විදිහට පියාභගෙන ගිහිල්ල මා ගිජුලිහිනියට අහුන. ඒ වගේ තමයි කෙලෙස් සහිත අරමුණ ඔස්සේ. පංචකාමයන් ඔස්සේ ගියොත් මාරයාට මහුවෙලා මාර වසගේට යනු. නමුත් අර කැටකිරිල්ල තමන්ගේ පියවුරුමෙන් ලැබිච් ආරක්ෂිත තැන ආරක්ෂාවෙච්ච නිසා ඉජුලිහිනියගෙන් බේරුණ. ඒ වගේ තමයි නුබලාටත් තතාගතයන් වහන්සේ නැමති පියවුරුමේ ආරක්ෂිත තැනක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ටාන්. ඒ සතර සතිපට්ටානය තුළ නුබල ආරක්ෂාවනොත් මාර වසගේට නුබල අහුවෙන්නෑ කියව. එහෙමනම් බුදුහාමුදුරුව අපිට පෙන්වා මාර වසගේ මිදන්න නම් හිත රැකගන්න ඕන හිත පිහිටවාගෙන සිහිය පිහිටවාගෙන රැකෙන් ආරක්ෂාවෙන් ඕන තැන ඒ තමයි සතර සතිපට්ටාන්. එමයි. ඒ සතිපට්ඨානය තුළ පිහිටල සීල සමාධි ප්‍රඥා වඩාගෙන ඒ නිවරදි නිවන් මග ගමන් කරගෙන යන කෙනා සීලේක පිහිටල සමාධයක් වඩනෝ කියන්නේ ආයි මාරයට එතනදී හොයන්නොත් බෑකිල්. සමාධිය කියන මාරයගේ ඇස්වලට වැලිගහපු වෙලා මාරයට නොපෙනෙන තැනක සැඟවිච්ච වෙලා ඒ සමාධිය තුළ පිහිටල යා විදර්ශනා වඩලා මාර වසගෙන් සදහටම මිදිල පැනගන්න. අපේ හොඳ දෙ තුට ආයි ප්‍රශ්නයක් කෙනවනි දෙන්න. මුගලන් හාමුදුරුව වගේ නිකෙලෙස් උත්තමයණන් වහන්සට තකොට මාරය බලපෑම් කළේ ඇයි දැන් තැඟවෙලා ඉන්න නෙමේ සම්පූර්ණය මාරය පරාජය කරපු කෙනෙකුට ආයි මාරය බලපෑම් කරන්නේන්නේ. ඕ ඇත්තටම බලපෑම් කරා කියලා උන්වහන්සේගේ චිත්ත විමුක්තියට බාධාවක් කරන්නවත් උන්වහන්සේව සංසාරයට ඇදල දාන්නවත් පුළුවන්කමක්මැකියාවක් නෑ. මාරය බලපෑම් කරනවා මාරය දැ බුදු හාමුදුරන්ට දානය වැලැක්වේ. එමයි මාරය බුදු හාමුදුරන්ට පවා මාර ආවේශයත් එක දානය වලක් කළ තියෙන. දැන්වේ දුසී මාරයා කකුසඳ බුදු හාමුදුරන්ගේ කාලෙ ළමයකුට ආවේශ වෙලා විදුර සංජීවකෙන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ගලකින් ගහන්. ඒ ගලින් ගැහුවට පස්සේ අගසව් කෙනෙක් ඔලුව පැලුණ කියනවා ඒ කාලි. එතකොට මාරයට එහෙම කරදර කරන්න පුළුවන් බඩට රිංගල කරදර කරයි පිටිං ඉදං කරදර කරයි ගල් මුල්ලොලින් ගැහුව කියලා හිත මර වගේ කාට හරි ආවේශ වෙලා හරි කොච්චර බිය ජනක දේවල් මොනවා කරත් ඒ කෙනාගේ එයා ගැලවිච්ච කෙනෙක ආ යහපව් සංසාරයට වැටෙන්නේ. එයාගේ චිත්ත විමුක්තියට නිදහසට නිවනට අරහත් පලයට මාරයට බලපෑමක් කරන්න බෑ. එතකොට දැන් ධර්මය එදෙන කෙනෙ ධර්මයට අනුකූලෝ ජීවත්වෙන කෙනෙ ඒ තමන්ට එන බලපෑම හමුවේ ආපස්සට යන්නතුව මාරයගෙන් ගැලවෙන්න මේ යයි තමන් යන ගමනෙම තමයි යන්න ඕන. ඕ ඇත්තටම දැම් මෙතනද අපිට තේරෙන්නේ ධර්මාවබෝධය කරා යන්නේක වළක්වන්නයි මාරයා උත්සාහ කරන්නේ. ඔව්. ඒ ධර්මාවබෝධය ලැබුවට පස්සේ මාරයා කරදර කරා කියලා ඒකෙන් වළක්වන්න බෑ. එයා ගැලවිලා ඉවරයි. ඒක ප්‍රතිඵලයක් නෑ යාට. ඔව්. නමුත් ධර්මයේ දියුණු කරන්න උත්සාහ ගන්න කෙනා අනේ මං කොහොම හරි සෝවාන් වෙන්න ඕන. අනේ මං කොහොම හරි මාර්ගඵල ලබන්න ඕන. කොහොම හරි නිවන් දකින්න ඕන කියලා එයා වීර්ය වඩනකොට එයාට අර මාර බාධාවල් එනකොට යා තේරුම් ගන්න ඕන මම මාරයාටම බැඳිලා යනවා නම් බැඳිලා යන්නේ මෙන්න මේ දේවල් වලින්. ඒවා තමයි අද අපි කතා කරේ දසමාර සේනා කියලා. ඔව්. මාරයට බැඳිලා යන මෙන්න මේ තමන් තුළ තියෙන ක්ලේශ ධර්මයන්. ඒවෙන් තමයි සසරට බැඳෙන්නේ. සංසාරයට බැඳෙනවා කියන්නේ කාමයන්ට බැඳෙනවා කියන්නේ මාරයට බැඳෙනවා. එහෙමනම් ඒ ලක්ෂණවලට හිත නැඹුරු වෙනකොට ඒවැ ආදීනව සිහි කරලා යා සතර සතිපට්ඨානය තුළින් තමයි හිත රැකගන්න. කෙලෙස් වලට යන්න නොදී. එහෙම රැකගෙන එයා ධර්ම මාර්ගය වඩාගෙන ඉස්සරහට යනවා කියන්නේ ක්‍රමානුකූලව මාර වසඟෙන් මිදෙන වැඩපිළිවෙල ඔස්සේ හිත දියුණු කරලා මාරයාගෙන් මිදලා යන වැඩපිළිවෙල. ඒ මාර්ගයේ තමයි අපි උත්සාහයෙන් වීර්යයෙන් ගමන් කරගන්නට තියෙන්නේ. ඒ කෙනාට සෝතාපට්ටි අංග වැඩුවා නම් ওই தත්ත්වයට යම් සහනයක් තියෙනවා හරියටම. ඔව් ඇත්තටම බුදුරජාන් වහන්සේ ඒ පිණිස පෙන්නපු පළවෙනිම දේ දැන් ওই සෝතාපට්ටි අංග හතර පෙන්නන්නේ. එහෙමයි. කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණේ බාහිරින් අපිට ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ මාර වසඟෙන් මිදලා නිවනට යන වැඩපිළිවෙල. එහෙමයි. කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි මේ වැඩපිළිවෙල දැනගන්න ලැබෙන්නේ. හැබැයි කොච්චර මේ වැඩපිළිවෙල අහලා දැනගත්තත් තමන් ප්‍රායෝගිකව මාර වසඟෙන් මිදෙන වැඩපිළිවෙලේ පිහිටන්නේ නැත්නම් තමන්ට ගැලවෙන්න බෑ. ඒ නිසා යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත් තනිකරම තමන්ගේ දෙයක්. තමන් ඇති කරගත යුතු දෙයක්. අන්නේ ලක්ෂණ දෙක තමන් ඇති කර ගැනීම තුළ තමන්ට ප්‍රායෝගිකව ඒ ගුණධර්ම තමන් තුළ ඇති කරගෙන මාර වසඟෙන් මිදලා නිවන කරා යන්න පුළුවන්. හොඳ ඒ වාසනාව ඔබට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ඔබට වීරිය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි දන්න අපේ බෞද්ධයෝ ඉතා උනන්දුවෙන් තමයි මේ ධර්ම මාර්ගයේ නියැලෙන්නේ. ඒ නිසා තව තවත් ඒ සඳහා ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද සමුගන්න කාල වේලාව ලඟ වෙලා තිබෙන නිසා අපි අද සාකච්ඡාවේ ප්‍රධාන කාරණාවලට යම් ආකාරයකට මෙතනින් තිත තියලා බක්කුල සෑය පැත්තට හැරුණොත් එහෙම මොකද මේ කුසල් රැස් කරගන්නට මේ මග නිරත වෙන්නට තිබෙන අවස්ථා නිසාවෙන්ම අපි මේ පිළිබඳව ඔබ දැනුවත් කරනවා. අතෝනේ බක්කුල සෑයේ වර්තමානයේ කොයි වගේ තත්ත්වයක්ද තිබෙන්නේ? අපේ ශ්‍රාවකයෝ මොන ආකාරයෙන්ද ඊට සහසම්බන්ධ වෙන්න ඕන? ඔව් ඇත්තටම වරුණ අපි මීට සති කීපයකට පෙර net ඔස්සේ ඔබට දැනුම් දුන්න බක්කුල මහා සෑයේ ධාතු ගර්භය වටා කොන්ක්‍රීට් වලලු කොටසෙන් කොටස සැදැහැවතුන්ට බාරගෙන ඒ කටයුතු අවසන් කරන්න උදව්පකාර කරන්න කියලා. ඉතින් ඒත් සමගම සැදැහැවතුන්ගේ උදව්පකාර අපට ලැබුණා. ඉතින් මේ වෙනකොට වරුණ අපි හිතුවට වැඩිය අපි පෙබරවාරි මැද වෙනකොට අපි හැම අවුරුද්දෙන් පෙබරවාරි 21 22 23 වගේ අපේ උපන්දිනයත් එක්ක යෙදෙන ඒ පින්කම් මාලාවක් අපි වාර්ෂිකව සිදු කරා. ඉතින් මේ වරත් අපි පෙබරවාරි මාසයේ තුල මේ පින්කම් මාලාවට පෙර ධාතු ගර්භයේ වැඩ අවසන් කරන්නයි අපි උත්සාහ කරේ. නමුත් අපිට කරගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ තිබුණා. හැබැයි හිතනවට වැඩිය පුදුම සාර්ථකත්වයක් තියෙනවා මේ දිනවල. පිරිස දවල් රැ නැතුව වේගෙන් කටයුතු සිදු කරගෙන යනවා. ඒ තුල අපිට ඉක්මනින්ම මේ වෙනකොට ගර්භයේ වැඩ වරුණ මේ තව කොන්ක්‍රීට් වලලු 2-3ක් අවසන් වෙනකොට චෛත්‍ය ගර්භයේ වැඩ අවසන් වෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ 4S කොටුවේ වැඩ ආරම්භ කරන්න. එතකොට 4S කොටුවෙත් ස්ලැබ් එක දාලා අවසන් කළා. පෙබරවාරි වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා 4S කොටුවෙත් භාගයක් වගේ හරි වැඩ අවසන් කරන්න පින්කම් මාලාවට පෙර. ඒ නිසා අපි හිතනවට වඩා වේගෙන් අපිට චෛත්‍ය කටයුතු සිදු කරගන්න ලැබුණා. ඒ නිසා අපි ඉදිරි 4S කොටුව ඊට පස්සේ දේවතා කොටුව කොත් කැරැල්ල මේ කොටස්වල දායකත්වයක් අපි ඔබට කොටසෙන් කොටස සැදැහැවතුන්ට ඔබට දරන්න පුළුවන් ප්‍රමාණයකට අපි ලබා දෙනවා. එතකොට හැමෝටම තම තමන්ගේ දායකත්වයෙන් මේ බක්කුල මහා සෑය ඉක්මනින්ම අවසන් කරන්න පුළුවන්කම ලැබේ. ඒ නිසා ඔබ හැම දිනාටම බක්කුල මහා සෑය ගොඩනැගීමට ඔබේ ශක්ති පමණින් උදව්පකාර කරපු ආධාරපකාර කරපු හැම දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරන ගමන් මේ දිනවල අපිට චෛත්‍ය වැඩ කටයුතු කරගෙන යන අතරතුර ගොඩනැගිලි ද්‍රව්‍ය හැටියට විශේෂයෙන් මිලිමීටර් 12-10 කම්බි වල අවශ්‍යතාවය අපිට දැඩිව තියෙනවා. කොන්ක්‍රීට් නම් අපි දැන් රෙඩිමේක්ස් කොන්ක්‍රීට් අපි මික්ෂර් වලින්ම ගෙනහලා දාන නිසා දැන්ට සිමෙන්ති වැලි ගල් වලට වැඩිය අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ කම්බි අකඩ මිලිමීටර් 12-16 කම්බි. ඉතින් ඔබට බඩු මුට්ටු වලින් කම්බි පරිත්‍යාග කරන්න පුළුවන් නම් චෛත්‍යයේ ඒ අවසන් වීමෙන් යන වැඩ කටයුතු වලට අපිට ඊටාම් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම හැමදෙරනේ අර බඳේ නැත්නම් ගර්භයේ කොටස් බාරගත් අය මූලික වශයෙන් දායක වුණා. ඒ සඳහා සියලු මුදල් ලබා දීලා තිබෙන අය දැනුවත් කරන්නට කාරණා තිබෙනවා. ඔව් ඇත්තෙම වරුණ එතනින් කීප දෙනෙක් අපිට කතා කරලා තියෙනවා. මං හිතන්නේ 6 දෙනෙක් පමණ ඔවුන් පෙබරවාරි මාසයේ ජනවාරි මැද පෙබරවාරි මුල වගේ වෙනකොට ඔවුන්ට මේ මුදල් ලබා දෙන්න කියලා. නමුත් අනිත් බොහෝ දෙනෙක් මේ මුදල් ලබා දුන්නා. ඉතින් අනිත් පින්වතුනුත් ඒ සඳහා උදව් උපකාර කරන්න කැමති වෙලා තියෙන නිසා අපි හිතනවා මේ කටයුතු මේ විදිහට සිද්ධ වේ. එතකොට අපිට මේ ගර්භයේ වැඩ අවසන් කරගන්න ලැබෙයි. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ ශක්ති පමණින්. මොකද වරුණ දැන් ගර්භය කොන්ක්‍රීට් කරලා අවසන් වුණාට මුළු ගර්භයම ඊට පස්සේ අපිට සම්පූර්ණයෙන්ම වෝටර් ප්‍රූෆ් කරන්න වෙනවා වෙනම ඇතුළට නොවන ආකාරයෙන්. මොකද අපි මේ චෛත්‍ය හදන්නේ මේ ටික කාලයකට නෙමෙයි. ඉතින් අනාගතයේ අවුරුදු 100 ගණනාවක් සදහැවතුන් වන්දනාමාන කරන පූජනීය චෛත්‍යයක් හැටියට. ඒ නිසා ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ගර්භය පේශාවල් වල ඉඳන් කපරාදු කෙරෙන් ආරම්භ වෙනවා. ඊට පස්සේ අපේ කපරාදුවත් එක්ක ඊට පස්සේ සම්පූර්ණයෙන්ම පොටි අදින්න ඕන. ඊට පස්සේ චෛත්‍යයේ තීතාලේ හුණු පිළියම් කරන්න ඕනේ. අපි විශේෂයෙන්ම චෛත්‍යයේ රත්තරම් පාට ගෝල් මේ පේන්ට් එක තමයි අපි විදේශයෙන්ම තායිලන්තයෙන් ආනයනය කරලා චෛත්‍ය රන්වන් බක්කුල රන්සෑය හැටියට අපි මේ චෛත්‍ය රත්තරම් පාට චෛත්‍යයක් හැටියට බොහොම ලස්සනට ඒ කටයුතු අවසන් කරන්න සැලසුම් කරලා තියෙන. ඉතින් මේ හැම කටයුත්තක්ම අවසන් වෙගෙන යනකොට ඔබේ සහයෝගය ඔබේ උපකාර අපිට මේ චෛත්‍ය ලබන වෙසක් පුන් පොහොය වෙනකොට වැඩ කටයුතු බොහොමයක් අවසන් කරන්නයි අපි මේ ඉක්මනින් මේ කටයුතු සිදු කරගෙන යන්නේ. අපි ඔබට ආරාධනා කරන ඒ සඳහා දායක වෙන්නට බොහොම කැමැත්තෙන් ඉනෝ රට පුරාම සහ විදේශගත අපේ ශ්‍රී ලාංකිකයන් පවා බොහොම උනන්දුවෙන් මේ කටයුත්තට දායක වෙන වගේ අපි දන්නවා. ඒ ශ්‍රාවකයන් අතර බහුතරයක් ඉන්නේ. අපි ඔබට ආරාධනා කරන ඉදිරියේදීත් ඒ කටයුතු වලට ඔබ නොපමාව දායක වෙන්න, නොපමාව මේ උතුම් කුසලයේ රැස් කරගන්නට ඔබ යොමු වෙන්න. ඒ සඳහා තිබෙන මාර්ග තමයි මා සිහිපත් කරන්නේ. මම දුරකථන අංක සිහිපත් කරනවා. විස්තර දැනගන්න පුළුවන් තව දුරටත් මේ අංක වලින් 034 22 63 646 034 22 63 646 ඒ වගේම 071 86 710 86 071 86 710 86 මූල්‍යමය වශයෙන් දායක වෙන්න කැමති පින්නතුන් ඉන්නවා. එයාට පුළුවන් බක්කුල මහා සෑය නමින් සම්පත් බැංකුවේ අතුරුගිරිය ශාඛාවේ තිබෙන ගිණුමක්. ඒ ගිණුම අංකය 0267 6000යි 0276 0267 6000යි 0276 කියන ගිණුමට මුදල් බැර කරලා ඒ සඳහා දායක වෙන්නේ. සඳහා ඔබට ආරාධනා කරමින් සිහිපත් කරන්නට ඕන හෙට සන්ධ්‍යායේ පැවැත්වෙන පින්කම පිළිබඳ නැවත වතාවක් හෙට සවස් 5ට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට 2019 වර්ෂයට ආශිර්වාද පතා සිදු කරන මහා පින්කම පැවැත්වෙනවා. ඉතින් මේ උතුම් පින්කමට සහ සම්බන්ධ වෙන්නට ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. පූජනීය මැදිරිගිරිය පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ සිදු කරන උතුම් වූ දළදා පූජාව, එසේනම් ඖෂධ මහා පූජාව මේ පොද බිමේ සිට සිදු කරනවා. ඒ වගේම පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ සිදු කරන ධර්මානුශාසනාව රාත්‍රියේදී මේ පොදු බිමේ සිට සජීවී ලෙස විකාශය කරනවා. ඒ වගේම ඔබට ආශිර්වාද පතා සිදු කරන අසිරිමත් පිරිත් සූත්‍ර දේශනා සජ්ජායනාව මේ පොදු බිමේ සිට ආශිර්වාද පින්කමට සමගාමීව ඔබට සමීප කරවන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ මහා පින්කමේ ආශිර්වාදය ලබන්නට ඔබට ඓතිහාසික සෙන්කඩගල පුරවරයේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේට සවස 4 පමණ වන විට එකතු වෙන්නට ගෞරව සිතින් ආරාධනා කරමින් අද සිටින දසපෙන් සමුගන්නවා. අපේ ගෞරවනීය ආරාධනෙන් මැදිරියට වැඩම කොට වදාළ පූජනීය ගලිකම ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා, උතුම් වූ ධර්ම අවබෝධයම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් සමග සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි.